ඒ භාග්‍යවත්තෝ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා නමෝ බුද්ධාය කට ඉස්සර කරගන්න නැතුවින් සහ වැඩි උඩ පනින්න නැතුව මොන ජයග්‍රහණය ගත්තත් වැඩි උඩ පනින්න එපා අනිවාර්යයෙන්ම කෙනෙක් ජය ගත්තොත් ඒ ජයගත් කෙනාට වෛරක්කාරයෙක් හැදෙනවාමයි ජය ගැනීම කියන්නේ තව සතුරෙක් හැදෙනවා මොකද පරාජයට පත් වුණ කෙනා සතුරෙක් වෙනවා ඒ නිසා තමන්ට අවුරුදු ගාණක් බලාපොරොත්තු වෙලා තමන් ලැබූ ජයග්‍රහණයක් උනත් ඒක අහිංසකව භුක්ති විඳින්න ඕන මේ යුගයේ තරම් භයානකයි දැන් මේ උදාහරණ බුද්ධ කාලේ මේ යුගයේ ඊටත් වඩා භයානකයි ඊළඟට සමහර ළමයිට අපේ ළමයාට ඉගෙන ගන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා උඩ පායනවා කාලයක් යනකොට ආයෙ ළමයාට ඉගෙන ගන්න බැරුව යනවා ඉත සමහර වෙලාවට අපි අහලා තියෙන සමහර අය හොඳට රසට කෑම් බීම හදනවා ඊට පස්සේ කාලයක් යනකොට ඒ කෑම් බීම රස නැහැ ඉතින් අරක පුරසාරමට දොඩවනවා දොඩවල 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 ඊට පස්සේ ඔය ඇහෙනා මනුස්ස ප්‍රේතයෝ මේ කෑම පොඩ්ඩක් කාලා බලමු දරහ කියලා බලනවා ඊට පස්සේ අර කෑම රහ නැතු වෙනවා ඒ නිසා අහිංසක යමක් භුක්ති විඳින්න ඕනේ ඊළඟ තමයි මහෞෂධ පඬිතුමත් ධර්මී ප්‍රකාශ කරලා තියෙන කාරණාව බුදුරජාණන් වහන්සේ ඉස්මතු කළා ඒ තමයි තමන්ගේ අදහස මස්තක ප්‍රාප්ත වෙනකල් කිව යුතු නැහැ මන් දැන් මේක කරන්න යන්නේ මේක කරන්න යන්නේ කියලා කලින් කියන්න හොඳ නැහැ. කලින් කියන්න හොඳ නැහැ. ඒක හිතේ තියාගෙන ඒ අරමුණ කරා යන්න ඔහු වෙහෙස වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. කලින් කියපු ගමන් ඉවර. උදාහරණයක් ගත්තොත් දැන් ඔන්න දැන් හිතන්නකෝ මම අපි දැන් පැවිදි වුණානේ. මට මතකයි අම්මට පැවිදි වෙන්න විදිහට හිත හැදිච්ච දවසේ ධර්මයේ ඇහිච්ච දවස. එදා අපි තරුණ ළමයි ගොඩාක් කොල්ලෝ ටික අපි ඉස්කෝලේ යන කාලේ එතකොට අපි කොල්ලෝ ගොඩාක් එක තැන ඉඳින් තමයි අපි ওই බණ ඇහුවේ. අහනකොට ඒ බණ ටික අහලා ඉන්නකොට අපි ඔක්කොටම අහන්න හිතුණා. ඒතර අපි ළඟ හිටපු ඔක්කොටම. ඉතින් අපි බණ ඉවර වෙච්ච ගමන් ගිහිල්ලා එක එක්කෙනා දැන් කියනවා මේක හරියන්නේ අපි මේවා දමන ගහලා එන්න ඕන. මේ මහාන වෙන්න ඕන අප වැඩක් නැහැ මේ කාම ලෝකේ කියලා දැන් කොල්ල ඔක්කොම කතා වෙන. ඒතර මට තේරෙනවා එතන හිටපු හතර පහ දිනෙම්ම කියන්නේ මහාන වෙන්න ඕන කියලා. ඒතර මටත් හිතුණා මහාන වෙන්න ඕන කියලා. හැබැයි මම කිව්වේ නැහැ. අර හතර දිනාම දැන් කාම ලෝකේ ගිහි ජීවිතේ ගිහියෙක් විසින් විඳින දුක් කන්දරා විඳ විඳ තවම ඉන්නවා. ඊට මට මතකයි අපි පන්ති හිටියා මේ මට ওই දහම් පොත්පත් දෙන්න එහෙම උදව් කරපු මේ ගෑනු ළමයි. එතකොට එයා අපි එක ඉස්කෝලේ යද්දී එතකොට මට නිතර කියන එක තමයි මහාන වෙන්න ඕන. මේ හැම එකක්ම අතාරින්න ඕන කියලා. එතන මාත් ඒ වෙලාවෙත් මම නිහඬ වෙ හිටියා. දැන් අරයා තව ඒත් එයාගේ ජීවිතයට වැටුණා. ආයි මහානෙන් අදහස නැති වුණා. හේතු ඒක තමයි අපි මොනවා හරි යමක් මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා කිව්වොත් ඉවරයි. මම හොඳට අපිට ඒකට තියෙන උදාහරණ. ඒ වුණාට ප්‍රශ්නේ තමයි අපි ඇස් පණ අපිට මේවා පෙනුණත් අපි දමනේ වෙන්නේ නැහැ. ඒ නිසා සිහි නුවණ නැති තප්පරෙන් අපේ වචන ඉස්සර වෙනවා. යම් දෙයක් ඉෂ්ට වෙනතුරු ඔහු ගොඩාක් වචනේ ගැන පරිස්සම් වෙන්න ඕන. මොකද ගොඩාක් අමනුෂ්‍ය ලෝකෙ ගොඩාක් අයට හිත එක්ක සම්බන්ධ වෙන්න ගොඩාක් අයට අමාරු. ඒ අය අපේ ජීවිත තේරුම් ගන්න අපේ ජීවිතත් එක්ක එකතු වෙන්නේ වචනේ හරහා. වචනේ හරහා. ඉතින් ඒ නිසා මනුෂ්‍යයන්ට අතීතයේ ඉඳලාම ලොකු හානියක් වෙලා තියෙනවා. තවන්ගේ කට විසර කර ගැනීම. දැන් මම බැලුවා පංචශීලී ගත්තොත් එහෙම. පින්වතුනි පංචශීලී ගත්තොත් එහෙම ඒ පංචශීලයේ ප්‍රාණඝාතයේ කටින් සිද්ධ වෙනවා. ඒ කොහොමද? අහවලා මරාපං කියලා කිව්වොත් ඒ කියන වචනෙන් මැරෙනවනේ අනිත් අය. ඒ තුටියට ප්‍රාණඝාතයේ සිද්ධ වෙනවා.
හොරකම සිද්ධෙනවා කටින්. ඇයි අහවලදී හොරකම් කරපන් කියලා ඒ වචනින් කියනවා. හොරකම් වචනින් සිද්ධෙනවා. ඊට පස්සේ මුසාවාදී වචනින් සිද්ධෙනවා. පන්සිල් වලින් සිල්පද තුනක්ම වචනින් කැඩෙනවා. ඊට අමතරව වචනින් සිද්ධ වෙන මූලිකම කුසල් තියෙනවා. ඒ තමයි මේ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. ඒතර බොරු කීමේ පාපේ දැන් බොරු කීමේ පාපයෙන් තමන් කියන දේ අනිත් අය අහන්න නැතු වෙනවා. දැන් වචන වැඩිපුර කියන්න ගියාට පස්සේ නිතර නිතර කටවහචාල වෙන්න ගියාට පස්සේ කාරණා හතරකට වැටෙනවා. එකක් තමයි මේ බොරු කීම, එක්කෝ කේලම, එක්කෝ පරස වචන, එක්කෝ හිස් වචන. ඉතින් අපි වැඩි ඕනේ දැන් ගමු හිස් වචන කියලා. හිස් වචන කියන්නේ ඔහේ වැඩ කරන්නේ නැති දේවල් ඔහේ කියව කියව ඉන්නවා. දැන් ගත්තොත් එහෙම රැකියා ස්ථානයක කට්ටිය ඔක්කොම එකතු වුණොත් ඒ බොන අතරේ කතා කර කර ඉන්නවනේ. ඒ කතා කර කර ඉන්නකොට ගොඩාක් හිස් වචනනේ. කොල්ලෝ කෙල්ලෝ එකතු වුණාම කතා කර කර ඉන්නවා හිස් වචනනේ. ඉතින් මිනිස්සු මල ගෙවල් මඟුල් ගෙවල් වලට එකතු වුණාම හිස් වචනනේ. ඔබ දන්නවද හිස් වචනේ තියෙන විපාක? හිස් වචනේ තියෙන බර බලවත්ම විපාකයක් තමයි සංසාරේ ගමන් කරද්දී කුසල් දහම් වඩන්න බෑ. කුසල් දහම් වලින් වැටෙනවා. ඒ කියන්නේ සීල් රකින්න හදනවා සීල් රකින්න බෑ. සමාධිය වඩන්න හදන සමාධියෙන් වැටෙනවා යා. සමාධිය රකින්න මේ දිගට දියුණු කරන්න බෑ. ඊළඟ බනහන්න ආසයි බනහන්න පුරුදු කරන්න කියනකොට මොකක් හරි කරදරයක් අඩවපාත් වෙනවා ආයෙ බනහන්න බෑ. දානයක් දී ගන්න උත්සාහ කරනවා ආයෙ දී ගන්න බෑ. කරන කුසලය නැවත කරන්න බෑ සහ කරන කුසලයෙන් තමන් වැටෙනවා. වැඩි ඕනේ සමාදන් වූ සිල්පද දිගටම රැක ගන්න බැරුව සිල්පද නිතර කැඩෙනවා කියන එකම කොච්චර මිනිසෙකුට හානියක්ද? සිල්පද නිතර කැඩෙන්න බලපානවා කියන සස්රි හිස් වචන කතා කිරීම. දෙකද වචනෙන් වෙච්ච දේවා. ඊළඟට මේ නිරේ කොච්චර නිරිසත්තු ඉන්නවද? වචනේ වැරදිලා නිරේ ඉපදුණ. ප්‍රේත ලෝකේ කොච්චර ප්‍රේතයන් ඉන්නවද? කටේ පණුව ඌරෝ වගේ හොටවල් තියෙන, සර්පයන්ගේ වගේ හොටවල් තියෙන, ඊළඟට කටෙන් පණුව වැක්කිරෙන, ගන්ධසාර ගහන කොයිතරම් ප්‍රේතය භූතය ඉන්නවද? කට නිසා පව කරගත්තාය. කේලං කියලා පරස වචන කියලා හිස් වචන කියලා අනිත් අය බිඳවලා. ඉතින් ඒ නිසා කට නිසා මිනිසෙක් වෙනසෙනවා, වැඩි උඩ පැනලා මිනිසෙක් වෙනසෙනවා. ඉතින් ඒ නිසා ප්‍රමාණයට කතා කරන දෙයයි, අවශ්‍ය දේ කතා කරන එකයි, සහ යම් දෙයක් මුදුන්පත් වෙන තුරු එය කතා නොකර ඉඳීම, සහ පුජ්‍යලීක්ගේ ගුණයක් අපිට වර්ණනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මෛත්‍රියෙන් ඉන්න බොහොම හොඳයි, මෛත්‍රිය හොඳයි කියලා. එහෙම නැත්නම් පුජ්‍යලී කෝණාවට වෙඩි අපි වර්ණනා කරන්න ගියාට පස්සේ ඒකත් එයාට හානිය පිණිස පවතින තැන් තියෙනවා. මොකද මේ බුද්ධ කාලේ නෙවෙයි, රහතන් වහන්සේලාගේ යුගයේ නෙවෙයි. ඊළඟට මේ මිනිස්සු ගුණයක ස්ථාවර පිහිටලා නෙවෙයි ඉන්නේ. කියන්නේ ගුණයක් පුරුදු කරන අතරේ තමයි මනුස්සයට ප්‍රශංසා ලැබෙන්නේ. එතකොට මේ මනුස්සයාගේ ගුණය ස්ථිර දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා හොඳට තේරුම් අරගෙන ජීවිතයට ගන්න ලොකු ආදර්ශයක් ඒ තමයි මම පමණට කතා කරන කෙනෙක් වෙනවා කියලා. සිහිනුවණින් කතා කරන කෙනෙක් වෙනවා කියලා. කටෙන් පව කරගන්නේ නැහැ කියලා. කට ඉස්සර කරගන්නේ නැහැ කියලා. නුවණින් යුක්ත වෙනවා කියලා මේ ආදර්ශය හොඳට හිතට ගන්න. ඒ නිසා අපි කාටත් වචනේ සංවර කරගන්න මේ පින් හේතු වාසනාම වේවා. දෙවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා.